මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ විදියට අපි හැමෝමත් විපක්ෂයේ විදියට අපගේ දේශපාලන කඳවුරට එරෙහිව කඳවුරු බඳගෙන ඉන්න සියලු දේශපාලන කලාපවලත් තියෙන ප්‍රධානම සංවාදයේ තමයි බැසල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතනින් පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණා. ඒ වගේම එතුමන්ගේ දේශපාලන කාර්යභාරය පිළිබඳව සමාජ සංවාදයක් තියෙනවා. මම මගේ මූලික පැහැදිලි කිරීම ඇතුළේදී කැමති මේ රටේ විශාල පිරිසක් නොදන්න ඔහුගේ දේශපාලන කාර්යභාරය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න. අපි කවුරුත් ඒකමතික ලෙස එකඟයි මේ රටේ ආණ්ඩුවක් විසින් රටේ ජනතාවට ලබා දුන්නු ඓතිහාසිකම ජයග්‍රහණය තමයි LTT ත්‍රස්තවාදී අවසන් කරලා මේ රටට සාමය උදා කර දීම. ඒ කාර්යභාරය තුල නැත්තම් මේ ඓතිහාසික ජාතික ජයග්‍රහණය ඇතුලේ බැසිල් රාජපක්ෂ මැතිතුමන් ඉතාම තීරණාත්මක වගකීමක් ඉෂ්ට කළා. හැබැයි ඒ පිළිබඳව සමාජයේ දැනුවත් භාවයක් ඇති වුණේ නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග එකඟ නැති එකම එක තැනක් තියෙනවා මගේ ජීවිතේ. ඒ තමයි තමන්ගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඔහුට උනන්දුවක් නොතිබීම. මම කැමති යුද්ධ වෙලාවේ බැසිල් මහත්තයා මොනවද කළේ කියන කාරණාව පිළිබඳව ඉතාම වැදගත්ම සාධක කිහිපයක් මතක් කරන්න. යුද්ධ ක්‍රියාත්මක වෙමින් තිබිච්ච වෙලාවේ ඒ නතර කිරීම සඳහා වුණත් යම්කිසි මැදිහත් වීමක් කරන්න ඉඩ තිබුණු බලවත්ම සාධකයේ තමයි අසල්වැසි ඉන්දියාව. ඒක අපි ඉතිහාසයේ දැක්කා. ජේ.ආර්. ජයවර්ධන ගරු ජනාධිපතිතුමාගේ කාලේ වඩමාරච්චි මෙහෙයුම නතරවන්නේ ඉන්දිය මැදිහත් වීම මත. යුද්ධ තීරණාත්මකම වෙලාවේ ඉන්දිය අභ්‍යන්තර දේශපාලන ඇතුලේ අර්බුදයක් නිර්මාණය වුණා. තමිල්නාඩු දේශපාලනයේ රට මැදෙම රජයට එරෙහිව මාරාන්තික උපවාස කරන්න පටන් ගත්ත මේ කාරණාවට අදාළ බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි යුද්ධේ තීරණාත්මකම වෙලාවේ කලාපීය බලවතාගේ සාධකේ ඉතාම මැනවින් කළමනාකරණය කළේ. ඒ තුල අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. ඒකාබද්ධ ප්‍රකාශයක් ශ්‍රී ලංකා රජයත් ඉන්දියා රජයත් එකට එකතු වෙලා ඉදිරිපත් කළා එතුමා විසින් නායකත්වයේ ගත්ත සාකච්ඡා වාරයේ අවසානයේ තුල. ඒ ඒකාබද්ධ ප්‍රකාශය තුලේ ඉන්දියාව පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ ඒකීය භාවය පිළිබඳව ඉතාම වැදගත් මතයක් ලෝකයට ප්‍රකාශ කළා. ඒක ඉතාම වැදගත් තැනක්. ඒ වගේම LTT ත්‍රස්තවාදයේ සහමුලින්ම පරාජය කළ යුතු බවට වන පැහැදිලි වගන්තියක් ඒ ඒකාබද්ධ ප්‍රකාශය තුල අන්තර්ගත වුණා. මගේ පළවෙනි තර්කය ඉන්දියාව අපට හිතවත් තැනක නතර කෙරෙව්වේ බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි යුද්ධ වෙලාවේ. දෙක, ඊළඟට මේ සටනට මැදිහත් වෙන්න නිලබලයක් තිබුණු ආයතනය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියලුම සමදතා කළමනාකරණය කළේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ වක මහලේකම් බෑන් කී මූන් හමු වෙලා සාකච්ඡා කළා. ඒ වෙලාවේ ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයා විදිහට එතුමන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මුණ ගැහිලා අපේ මානුෂීය මෙහෙමේ සැබෑ තත්වය එක්සත් ජාතීන් හමුවේ අවධාරණය කළා. එක්සත් ජාතීන්ගේ මතවාදය අපට යහපත් තැනක රඳවා ගන්න එතුමා සමත් වුණා. Breaking.lk.